අයිබෝවන් සුබම සුබ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් වගේම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවටා සිටින ඔබ සෑම දෙනාටම අද ක්‍රිස්තු වර්ෂ 2021 වූ අගෝස්තු මාස 23 වෙනිදා සඳුදා නිකිණි මාසාව පෑලවිය තිතියේදී පවතින උදෑසන හිරු උදාව 6:04ට සවස හිරු බැසීම සටහන් වල තිබෙනවා සවස 6:23ට රාහුට අයත් සියාවසන එකත රාත්‍රී 7:31 දක්වා පවතින ඉන්පසු බ්‍රහස්පතිට අයත් පුව පුටුප නැකත ලැබීමට නියමිතයි අද දවසේ මරුසිරින්නේ වයඹ නිසා ඔන්නෝබ අද දවස තුල කරන්න තියෙන සුබ කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ රාහු කාලේ නම් උදෑසන 7:36 සිට උදෑසන 9:09 දක්වා පවතිනවා රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ රාහුට අයිති නැකතක් තමයි අද දවසේදී පවතින්නේ රාහු කියන්නේ හිසක් නැති කඳක් පමණක් ඇති ග්‍රහයෙක් ඒ නිසා බොහෝ විට සෑම දිනාගෙම බුද්ධිය යට ගිහිල්ලා හැඟීම් ආදීන මුල් දන දන ස්වභාවයන් අද දවස තුල ගෙන දෙනවා මේ උදෑසන මම ඔබට පුංචි දෙයක් කියන්න කැමතියි ජයග්‍රහණයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා හැබැයි පරාජය කිරීමට නම් කිසිවක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ තීරණය කරන්න අද දවසේ මොනතරම් අභියෝග තිබ්බත් ඔබ ජයග්‍රාහකයෙක්ද පරාජිතයෙක්ද වෙන්නේ කියන එක අන්න ඒ බව සිහි තබාගෙන රාහුගේ බලයේ පතරුණ අද දවසේ ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමක් ඉරණ කරයිද යන වග අපි දැන් විමසලා බලමු රාජචක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබත් අද දවසේ බලාගෙන ඇත්තේ ඔබේ ලග්නෙට කොහොමද කියලා නේද ඔන්න ඔබේ ලග්නාධිපති බලගතුව ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථාන පුත්‍රස්ථානගතව ගමන් කරන පස්වැන්නාධිපති රවි සමග සංයෝග වෙල ඒ වගේම දිනයට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ගමන් කරන නිසා ඔන්න අද දවස තුල මේෂ ලග්නෙමයන් මූල්‍ය ගනුදෙනු ආදී ටිකක් පරිස්සම් වීම වැදගත් වෙනවා අන්න අය පමණට වඩා විශ්වාස කරලා කරන ගනුදෙනු ටිකක් අහිතකරතාව ඔබට ගෙන දෙන්න පුළුවන් යුග ජීවිත ආශ්‍රිතව පවා අනවශ්‍ය කරුණු කාරණා කරේ මතභේදකාරී තත්වයන් ගෙන දෙනවා ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න නිදන්ගත රෝග පීඩා උත්සන්න වෙන්න පුළුවන් තෙල් සීනි සහිත ආහාර පාන හැකියතාක් පාලනයෙන් යුතුව ගැනීම තමයි වැදගත් වෙන්නේ කරණ තින යහපත්ම කටයුතු උදෑසන 9:18ට නැගිනිර දිශාව බල්ලා දියච්චරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු බල රහිතව ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා ඒ වගේම දිනයට අධිපති නැකතෙහිමි රාහු ලග්නගතව බලවත් වෙලා ගමන් කරන්නේ බොහෝ විට අද දවසේ දුරදිග නොසිතා කනු ලබන කටයුතු ටිකක් බහුල කරන ආකාර වෘෂභ ලග්නියන්ගේ ගෙන දෙනවා බුද්ධියට වඩා හැඟීම් ආදීන මුල් දන දී කටයුතු කිරීම ටිකක් ප්‍රබල කරන්න පුළුවන් ඒ වගේම තමයි රැවටි මුලාවේ වැටීම් වලට හසු වීමෙත් වැඩි ඉඩ කඩක් තිබෙන නිසා ඒ ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න ප්‍රේමී ආලයේ විවාහය ආශ්‍රිත ස්ථිර තීන්දුව తీරන ගන්න නම් අද දවසේ තරම් හිතකර නොවන බව සිහි තබාගෙන තමයි දවසේ කටයුතු දියච්චල යුතු වන්නේ බොහෝ විට අද දවසේ ලේ ගමන් කරන සියුම් නහර ආශ්‍රිත රෝග පීඩා තමයි ඔබට ගෙන දෙන්නේ ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වන්න කරන්න තියෙන යහපත් කටයුතු උදෑසන 9:31ට නැගිනිර දිශාව බලලා දියච්චරන යහපත් දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ තුන්වන රාශිය වූ මිතුන ලග්නය උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති ලග්නෙන් තුන්වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරන රාජ්‍යකාරක රවිත් කුජත් පිරිවරාගෙන ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි. රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 12වැන්න වූ ඈස්ථානගතව. ඒ නිසා විශේෂයෙන් අද දවසේ මිතුන ලග්නය උපන් ඔබ කරන කියන කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. සෙනසුරුත් අටවැන්නේ ගමන් කරන නිසා ලග්න අෂ්ටම නැමැති ඒ රාශිතක තත්වයක් පවතිනවා. බෝවිත අවදානාත්මක කටයුතු වලදී වඩාත් පරිස්සම් වෙන්න වැටීම් තැලීම් කැළලි සහිත තුවාල වම් මත වම් පාද ආශ්‍රිත ආබාධතා සිදුවීමේ වැඩි ඉඩ කඩක් පවතින නිසා අස්ථාන චෝදනා ටිකක් බහුල කරන්න පුළුවන් රැකී රක්ෂා ආයතනයක පවා අන් අයගේ අඩුපාඩු පෙන්වලා දෙන්නේ අද ටිකක් පරිස්සම් වීම වඩාත් වැදගත් වෙනවා කරණ තිනේ අහපත්ම කටයුතු උදෑසන 9:43ට නැගිනිර දිශාව බල්ලා දියච්චනන් සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සඳු. එකී සඳු යෝගකාරක බ්‍රහස්පතිත් පිරිවරාගෙන ලග්නෙන් අටවැන්නේ ගමන් කරනවා. ගජකේශරී නැමැති යෝගයක් උදා වෙලා තිබුණට
ලක්නාධිපති අටවැන්නේ ගමන් කරන දවසක් වීම කටක ලක්නිමියන් ටිකක් කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතීමි රාහු ලක්නෙන් 11 වැන්න වූ සියලුම ලැබීම් පෙන්නුම් කරන අයස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු හත්වැන්නේ බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් වන සසනමෙති යෝගයෙන් ගමන් කරනවා. බොවිට අද දවසේ ඔබ හිතන පතන ආකාරයට කටයුතු සාර්ථක කර ගැනීමේ වැඩි ඉඩ කඩක් තිබෙනවා. හැබැයි කටක ලක්නේ උපන් ඔබ සෞඛ්‍ය තත්වයන් පිළිබඳව නම් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලදී තමන්ගේ අර පරිස්සම පිළිබඳ වඩා සැලකිල්ලක් දක්වන්න සෙම් රෝග පීඩා පපුවට හිසට අහිතකර බලපෑම් ගෙන දෙන නිසා කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10යි 19ට නැගිනි රුධිරශාව බල්ලා දිය අච්චරණ සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබ බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් ලග්නගතව බලවත් වෙලා ගමන් කරන කුජ සහ බුදත් පිරිවරාගෙන බුදු කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ලග්නගතව තැම්පත් වීම වඩාත් යහපත් වෙනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 10 වැන්න වූ රැකී ආස්ථානගතව. විශේෂයෙන් අද දවසේ සිංහ ලග්නිමියන්ට යහපත් වූත් රැකී ආරක්ෂා වෙලෙලදා මාත්‍රිත යම් යම් අහිතකරතා මතු කිරීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. අන් අය පමණට වඩා විශ්වාස කරලා කරන ගනුදෙනු හවුලේ කරනු ලබන කටයුතු වලදී සිංහ ලග්නිමියන් ඉතාමත් ප්‍රවේශම් සහගත වීම වැදගත් වෙනවා. තරඟකාරී කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්න සිංහ ලග්නිමියන්ට අවකාශ ලැබෙන අතර තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදී අද දවස වන සිංහ ලග්නිමියන්ට වඩාත් යහපත් වෙනවා. කරන දින යහපත්ම කටයුතු උදෑසන 10:43ට නැගිනිර දිශාව බල්ල දියච්චරන් සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති බුද රාජකාරක රවිත් කුජත් පිරිවරාගෙන ලග්නෙන් 12 වැන්න වූ වැයස්ථානගතව ගමන් කරද්දී දිනේට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් 9 වැන්න වූ පුණ්‍යස්ථානගතව ගමන් කරනවා. බොහෝ විට වෙනදට වඩා අන් අයට උදව් උපකාර කරන නොපැකිලිව ඉදිරිපත් වන දවසක් හැටියට සලකන්න පුළුවන්. දුගී මගී ආචකාදීන්ට වගේම තමන්ගේ පිහිට පිලිසරණ කයද සිටින උදවියට තමන්ගේ කටයුතු පසෙක දාලා හෝ තමන් ඒ පිහිට පිලිසරණ වෙන්න උත්සාහ දැරීම නිසා විශාල වූ මානසික තෘප්තියකින් යුතුව අද දවස නිම කිරීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. තමන්ගේ පවුලේ උදවියගේ කටයුතු වලට අන් අය කටයුතු සොයා බැලීම නිසාවෙන් යුග ජීවිතාශ්‍රිතව යම් යම් මත ගැටුම්කාරී තත්වයන් ගෙන දෙන්න පුළුවන්. උදෑසන සිටම නිසි පිළිවෙලකට සමබරව කටයුතු සැලසුම් කරගත්තොත් තිබෙන අහිතකරතාව ඔබට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. කරන තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:18ට නැගිනිර දිශාව බල්ලා දිය අච්චරණ සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු එකී සිකුරු ලග්නෙන් 12 වැන්න වූ වැයස්ථානගතව බලරහිතව ගමන් කරද්දී දිනේට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් 8 වැන්න වූ බාධක ස්ථානගතව තමයි ගමන් කරන්නේ. ඒ නිසා විශේෂයෙන් තුලා ලග්නෙමියන්ට අද දවසේ කරන කියන කටයුතු තරම් නෙමෙයි කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලත් අනපේක්ෂිත කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම උපේක්ෂාශීලී බව වගේම බුද්ධිමත් තීඳු තීරණ බුද්ධිමත් කටයුතු දියත් කරන්න අද දවසේ අමතක කරන්න එපා. සෙනසුරු හතරවැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සසනමෙති යෝගයෙන් ගමන් කරනවා. පවුලේ උදවියගෙන් වෙනදට වඩා තමන්ගේ කටයුතු සඳහා අනේක විදි උදව් උපකාර ලැබෙන්න පුළුවන්. හැබැයි රාහු අටවැන්නේ ගමන් කරන නිසා ඉතාමත් පරිස්සම් වෙන්න සෞඛ්‍ය තත්ත්වයන් වල පිරිහීම ඇති කිරීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා පුළුවන් කමක් තියෙනවා නම් උදෑසනම අර්ධකායම් මහා ගෝරං චන්ද්‍රාදිත්‍ය විමාර්ධකං සිහින් කායං සුතං රෞද්‍රං තං රාහුම් ප්‍රණාමයම් කියන නමස්කාර පාඨයේ තෙවරක් සජ්ජායනා කළ දවසේ කටයුතු ආරම්භ කරන්න. යහපත් දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අටවන රාශිය උච්චික ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු එකේ අඟහරු රාජ්‍යකාරක රවි බුදත් පිරිවරාගෙන ලග්නෙන් 9 වැන්න වූ පුණ්‍යස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. දිනේට අධිපති නැකතෙහිමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 7 වැන්නේ බලවත් වෙලා. ඒ නිසා වුණ උච්චික ලග්නිමියන්ට කාලයකට පස්සේ තමන්ගේ අරමුණු බලාපොරොත්තු අභිමතාර්ථ සාර්ථක කරගන්න යහපත් දවසක් හැටියට අද දවස හඳුන්වන්න පුළුවන්. පසුගිය දින කීපය තුළ කරුණු ලබන අනුවණ කම්පිලිබඳ පූර්ව අවබෝධය ළඟා කරගන්න. එවැනි කටයුතු නැවත නොකරන්න විදියට වග බලා ගන්න. අනාගතයේ දෙස විශාල වූ සැලසුම් සහගතව කටයුතු කරන්න අද දවසේ උච්චික ලග්නිමියන්ට අවකාශ ලැබෙනවා. පුළුවන්කමක් තියෙනවා උදෑසනම ඡන්දපිරිත
ජයපිරිත මෝරපිරිත වරක්කෝ සජ්ජායනා කළා. චන්දපිරිත ජයපිරිත මෝරපිරිත වරක්කෝ ශ්‍රවණය කළා. දවස කටයුතු ආරම්භ කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. නවන රාශියෝ ධනු ලග්නයේ උපන්න ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔනෝබේ ලග්නාධිපති සඳුත් සමග සංයෝග වල වික්‍රමස්ථානයේ තුන්වැන්නේ ගමන් කරන්නේ ගජකේශරී නැමැති යෝගයක් උදා කරමින්. ඒ වගේම දිනේට අධිපති නැකතීමි රාහු ලග්නෙන් හයවැන්නූ රෝගස්ථාන සතුරු ස්ථානගතව ගමන් කරනවා. එනිසා විශේෂයෙන් ධනු ලග්නියන් අද දවසේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වගේම වටිනා කියන බඩු බාහිර ආදී පරිශීලනය කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. සොර සතුරු කරදර බාධා වගේ මේවා නැතිවීම කැඩී බිඳී යාම වැනි තත්ත්වයන් වලට ඉඩ කඩ වැඩි. මේ ගැන සීත බාගෙන දවසේ කටයුතු ආරම්භ කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ විතරක් නෙමේ දුර බැහැර ඥාතියෙකුගේ අසනීපයක් වියෝවක් වෙනුවෙන් මානසික වශයෙන් පීඩා කරදර ඇති කිරීමෙත් වැඩි ඉඩ කඩක් පවතිනවා. කොහොම වුණත් කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:31ට නැගෙනහිර දිශාව බල්ලා දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නගතව බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන සස නැමැති යෝගයකින් ගමන් කරන. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිමි රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ඔබේ ලග්නෙන් පස්වැන්න වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන මකර ලග්නෙමි දුවා පුතුන් අද දවසේ වෙනදාට වඩා ඔබේ අධ්‍යාපන කටයුතු කෙරෙහි නැඹුරුව කැපවීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම විෂය කටයුතු වල වඩා විෂය බාහිර දේට වැඩිපුර නැඹුරු වීම, වයසට වඩා වැඩිමහල් අය නිසා වෙන බොහෝ විට අධ්‍යාපන කටයුතු වලට බාධා වීම අද දවසේ ටිකක් ඉහළ මට්ටමක පවතිනවා. ඒ පිළිබඳව සීතබා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි කාන්තා පාර්ශවයන් නිසා මානසික වශයෙන් පීඩා කරදර ගෙන දෙන්න පුළුවන්. මකර ලග්නය වන ඔබ මේ පිළිබඳ අවබෝධ කරගෙන අද දවසේ කටයුතු ආරම්භ කිරීම තමයි වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:43ට නැගිනිර දිශාව බල්ලා දියත් කරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. 11 රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු 1 සෙනසුරු සුපුරුදු පරිදි ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව බලවත් වෙලා ගමන් කරදී දිනේට අධිපති නැකතෙමි රාහු ලග්නෙන් 4 වෙනි වූ ගෘහස්ථානගතව ගමන් කරමින් තමයි අද දවස උදා කරන්නේ. ඒ වගේම තමයි ලග්නගතව සඳුත් බ්‍රහස්පති තැන්පත් වීම නිසා ගජකේශරී නැමැති යෝගයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අද දවසේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගන්න ඉතාමත් යහපත් වෙනවා. නමුත් පවුලේ සතුට සමගිය සහජීවනයට යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමේ වැඩි ඉඩ කඩක් අද දවස තුළ පවතිනවා. ඒ වගේම තමයි රැකී රක්ෂා ආශ්‍රිත යම්කිසි සුභවාදී වෙනස්කමක් බලාපොරොත්තු වන නම් අන්නේ තත්වයන් ළඟා කරගන්නත් කුම්භ ලග්නියන්ට අද දවසේ අවකාශ ලැබෙනවා. බෙල්ල උගුර ආශ්‍රිත රෝග පීඩා තමයි ඔබට ගෙන දෙන්නේ. ඒ ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න කරන්න තියෙන යහපත්ම කටයුතු දැසන 10:19ට නැගිනිර දිශාව බල්ලා දියත් කරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එකී බ්‍රහස්පති සඳුත් පිරිවරාගෙන ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරන්නේ ගජකේශරී නැමැති යෝගයක් උදා කරමින්. ඒ වගේම දිනේට අධිපති නැකතෙහිමි රාහු ලග්නෙන් 3 වෙනි වූ වික්‍රමස්ථානගතව ගමන් කිරීම ඉතාමත් යහපත්. ඔන්න වෙනදට වඩා මීන ලග්නෙමියන්ට දැඩි උනන්දුව උත්සාහය කැපවීම තුළ අද දවසේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාව ශක්තිය වාසනාව උරුම කරලා තියෙනවා. ඒ වගේම තමයි අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන කටයුතු වලින් ඉහළ ජයග්‍රහණ අත්පත් කරගන්න මීන ලග්නෙමියන්ට අවකාශ ලැබෙන දවසක් හැටියටත් අද දවස හඳුන්වන්න පුළුවන්. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩා තමයි ඔබට ගෙන දෙන්නේ. ඒ පිළිබඳ ටිකක් සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවෙම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් අද දවසේ ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.